සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටින් ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටේ ආරක්ෂාවට සේනාංක 7ක්. 21 ප්‍රහාරේ අත්‍යවශ්‍ය 6 දිනාම සුවාගෙනි. අත්අඩංගුවටගත් 44ක් CID-යට 15ක් ත්‍රස්ත විමර්ශන ඒකකයට හඳුනාගත නොහැකි වනසේ මුහුණු ආවරණයේ අද සිට තහනම්. විසා නැතිව මෙරට රැඳී සිටින සියලු දෙනා වහාම රටින් පිටුවහල් කිරීමට පියවර. නව ආරක්ෂක ලේකම් ජෙනරාල් කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති වික්‍රමරත්න, ෆොනි රළුවේ දෙහිවරින්ට හා නාවිකයන්ට අනතුරු ඇඟවීම්. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එන් 44 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. අප්‍රේල් 21 වන දින සිදුවුණු ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 44ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුවෙනවා. 7 දෙනෙක් සිටින්නේ කාන්තාවන්. ඊට අමතරව අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 15ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. සැකකරුවන් 15 අතුරින් සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ දෙහිවල සිදුවුණු ඒ බෝම්බ පිපිරීමේ සිද්ධියට අදාළවයි. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනාම මෙවන විට සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනෙක්, සැකකරුවන් 3 දෙනෙක් සහ සැකකාරියන් 3 දෙනෙක් පිළිබඳ ඡායාරූප සහ විස්තර අප මාධ්‍ය මගින් පසුගියදා ප්‍රචාරය කිරීමට කටයුතු කළා. මොහමඩ් ඉව්හයිම්, සාදික් අබ්දුල් හක් කියන සැකකරුත්, ඒ වගේම ඔහුගේ සොහොයුරාවන මොහමඩ් ඉව්හයිම්, ෂාහිඩ් අබ්දුල් හක් කියන සැකකරුත් මේ දෙදෙනාව ගම්පොළ පොලිස් කොට්ටාෂයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තිබෙනවා. අවශ්‍ය කර සිටි සැකකාරියක් වන ෆාතිමා ලතීෆා යන සැකකාරියව මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොහමඩ් යුහයිම්, සාදික් අබ්දුල් හක් යන අයගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා. අබ්දුල් කාද ෆාතිමා කාදියා ලෙස ප්‍රසිද්ධියට පත් කළ සැකකාරිය. ඇය දැනට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන තැනැත්තිය වන අබ්දුල් කාද ෆාතිමා සාදියා නොහොත් සිද්ධියා මොහමඩ් සහරාම් නැමැති ඒ ත්‍රස්තවාදී බෝම්බකරුගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඒ ඡායාරූපවල දැක්වෙන අනිත් දෙදෙනා ඔවුන් විසින් සිදු කරගන්නා ලද පිපිරීමේ සිද්ධියෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට විමර්ශන නිලධාරීන් සැක කරනවා. මේ විමර්ශන සඳහා විශාල තොරතුරු ප්‍රමාණයක් මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබිලා තිබෙනවා. මෙහිදී අදහස් දැක් වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය සුමිත් අතපත්තු මහතා කියා සිටියේ දෙවෙන පුරා ආරක්ෂාවට සේනාංක 7ක් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. ආරක්ෂක සේනා 7ක් යටතේ මුළු රටම ආවරණය වන පරිදි මේ කටයුතු සිදු කරනු ලබනවා. නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම ඇතුළු අනිකුත් ආරක්ෂක සේනා යටතේ අන්තවාදී ත්‍රස්තවාදීන් සොයා විනාශ කිරීම මෙහෙම ආරම්භලා තියෙනවා. නැගෙනහිර සයින්ද මරඳු සිදුවීමෙහි සාර්ථක ප්‍රතිඵලයක්. අල්ලා ගන්නා සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනු ලබනවා. අද මේ මොහොත වන විටත් අත්අඩංගුවට ගැනීම සෙවීම සිදු කරමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ භූමියේ සිදු කරන ක්‍රියාන්විතයන් වැඩි කර තිබෙනවා. පරීක්ෂණ වලට බාධා නොවන ඔබ දැනගත යුතු සියලුම කරුණු ඔබ වෙත අනාවරණය කිරීමට අප බැඳී සිටිනවා. මහජනතා ආරක්ෂාව වෙනුවෙන් ඕනම කැපකිරීමක් කිරීම හමුදාවේ වගකීමක්. ජාතික තවහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆවාස් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අද අවසර ලබා දුන්නා. ඉස්ලාම් අන්තවාදී කල්ලියක සමාජිකයෙකු වෙමින් අන්තවාදයේ පැතිර වූ බව කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල් අත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී බෝම්බ පිපිර වූ ස්ථානවල තිබූ දර්ශන ජාතික තවහිද් ජමාත් සංවිධානයේ ස්ටිකර් 67ක් සහ අත්අඩංගුවටගත් වාහනවල ඡායාරූප ආදී සුවකත් බව බුද්ධි තොරතුරු ඒකකය අධිකරණයට දැනුම් දුන්නා. කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ නේවාසිකාකාරයක් තුල තිබී යුද හමුදා කැල ඇඳුම්වලට සමාන ටී-ෂර්ට් සහිත පාර්සලයක් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා මුදා හරින ලෙසට කොටුව බහිස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම ඇඳුම් අලුත් අවුරුදු සමයේ මිලදී ගත් ඒවා අතර යලි එම වෙළඳ සලට බහර දීමට තිබූ බවටයි අධිකරණයේ හමුවේ ප්‍රකාශ කෙරුණේ. නව අගවිනිසුරු ආරක්ෂක ලේකම් නව විගණකාධිපති වැඩබලන නීතිපති සහ වැඩබලන පොලිස්පති අද පත් කෙරුණා. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ව්‍යවස්ථා දායක සභාව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම පිළිගැනීමෙන් අනතුරුව ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට ව්‍යවස්ථා දායක සභාව තීරණය කළේ පසුගිය සිකුරාදායි. ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරුවරයා ලෙස පත් වූ ඒ මහතා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1982 වසරේදී නීතිඥ වෘත්තියට ඇතුළත් වී ඇති ජයසූරිය මහතා 1983 වසරේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී තිබෙනවා. නියෝජ්‍ය සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් දුරයන්හිද ඒ මහතා පසුව කටයුතු කළා. ජයන්ත ජයසූරිය මහතා හොන්කොන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙක්. පැරණි යුගොස්ලෝවියාව සහ රුවන්ඩාව සම්බන්ධ අන්තර්ජාතික අපරාධ අධිකරණ විභාග වූ නඩු දෙකකදී ජයසූරිය මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම දුරය සඳහා හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කළා. ඒ මහතා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. 2004 වසරේ ජූලි මාසයේ පළමු වෙනිදා යුද හමුදාපති ධුරයට පත් කොට්ටේගොඩ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2005 වසරේ දෙසැම්බර් මාසයේදී. යුද හමුදාවේ පුහුණු අධ්‍යක්ෂවරයෙකු ලෙසත් යුද හමුදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහු යුද හමුදා සේවා කාලය තුළ කටයුතු කර තිබෙනවා. අනතුරුව බ්‍රසීලියේ තානාපතිවරයා ලෙස සහ මෙම පත්වීම සිදු කරන අවස්ථාවතෙක් තායිලන්තයේ තානාපතිවරයා ලෙසද කටයුතු කළා. ඒ මහතා ගාල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මල්ල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවේද කොට්ටේගොඩ මහතා දක්ෂතා දක්වූ ක්‍රීඩකයෙකු වනවා. නව විගණකාධිපතිවරයා ලෙස ජනාධිපතිතුමා අතින් චුලන්ත වික්‍රමරත්න මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුලිද ලිවේරා මහතා වැඩබලන නීතිපති ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පත් කර තිබෙනවා. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ලංකකෝන් මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. සමන්තුරේ චවලකඩේ සහ කල්මුනේ යන පොලිස් වසම්වලට අද පස්වරු 6 සිට හෙට පෙරවරු 8 දක්වා පොලිස් ඇඳින නීතිය පනවා තිබෙනවා. නව විගණකාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් නාස්තිය සහ දූෂණය පිටුදැකීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. නව විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවට එක්මින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළා. ව්‍යවස්ථාදායක සභාව නව විගණකාධිපතිවරයා ලෙස පත් කළ චූලාන්ත වික්‍රමරත්න මහතාගේ දිවුරුම් දීමේ අවස්ථාව පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් චූලාන්ත වික්‍රමරත්න මහතා අතිරේක විගණකාධිපතිවරයෙකු ලෙසද මීට පෙර කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට අවශ්‍ය මේ රටේ නාස්ති අඩු කරලා මේ රටේ ජනතාවට යහ ජීවනයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙනවා. මම වාස්ම සන්තෝෂ වෙනවා. දක්ෂ ඒ වගේම සාමාන්‍ය කාර්යක්ෂම වැඩ කරපු නිලධාරියෙකුට මේ පස්වීම ඒකමතිකව මේ කවුන්සිලයේ විසින් අනුමත කරනවා. ඒ වගේම මම මේක අවස්ථාව කරගන්නවා විශ්‍රාම ගිය හිටපු විගණකතුමාට ඒ ස්තුතිය සුභාෂිත කියලා පුළුවන්. මම දැන් අවුරුදු 30ක සේවා කාලය සම්පූර්ණ කළා තියෙනවා. ආයතනයේ බිම් මට්ටමේ ඉඳලා පත් වෙලා ඉහළම තනතුරට මට ළඟා වෙන්න හැකියාව ලැබලා තියෙනවා. ඒක අත්‍තරම ආයතනයේ පැත්තෙන් ගත්තොත් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට ලොකු පිටුවහලක් වෙනවා, ආදර්ශයක් වෙනවා. පල්ලෑම මට්ටමේ ඉන්න නිලධාරීන්ටත් ඕනෑම අවස්ථාවක ඉහළම තනතුරට යන්න ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙන උත්තරීතර විගණන ආයතනයේ ප්‍රධානියා විදියට ඉදිරි වර්ෂ 6ක කාල සීමාව තුළ හොඳ සේවාවක් ආජනයාට වගේම ආයතන වලටත් ලබා දීමට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ අතර නව විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා බත්තරමුල්ලේ පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී වැඩ පාර ගත්තා. 41 වන විගණකාධිපතිවරයා ලෙසයි ඒ මහතා පත් කෙරුණේ.
විගණන පරීක්ෂකවරයෙකු ලෙස 1988 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවට එක් වූ වික්‍රමරත්න මහතා විගණන අධිකාරිවරයෙකු වශයෙන් අවස්ථා දෙකකදී කටයුතු කළා. වැඩබලන විගණකාධිපති සහ අතිරේක විගණකාධිපති වශයෙන්ද කටයුතු කළ ඒ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ජාතික විගණන පනතේ නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී මූලිකත්වයේගෙන කටයුතු කළා. සංචාරක ව්‍යාපාරයේ යථා තත්ත්වයට ගෙනෙමින් එහි ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී අණු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. මෙරට ව්‍යාපාරිකයින් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවදුරටත් සඳහන් කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ස්ථිරවම හැකියාව පවතින බවයි. සංචාරක හෝටල් හා අනෙකුත් ව්‍යාපාරික ක්ෂේත්‍රවලට ඇප් ව්‍යාපාරිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය හෝටල් ක්ෂේත්‍රයේ ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නගා සිටුවමින් යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බවයි. එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහනදායි ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබා දී ඇතුළු සහන සැලසීම පිළිබඳ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මේ ත්‍රස්තවාදී සිදුවීම් වලදී බොහෝ වෙලාවට අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්නේ නැතුව ප්‍රශ්නෙට මුහුණ දීමයි අවශ්‍ය වෙන්නේ. අපිට පැහැදිලිවම ත්‍රස්තවාදීන් පරාජය කළ හැකි ඒ ස්ථිරම කරනවා කරන්න පුළුවන්කම තිබෙනවා. මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඕනෑම ස්ථානයකට අපි සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. හෝටල්ද ව්‍යාපාරද ඕනෑම ආයතනයකට ඉල්ලන ඒ ඕනෑම තැනකට මම ආරක්ෂාව දෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපි ඒක කරනවා. ඒ නිසා අපිට යම් කිසි තැනක ආරක්ෂාව අවශ්‍ය නම් ඒ ඕනෑම දෙයක් දන්වන්න මුළු රටම මේ වැටලීම් වලට යටත් කරනවා. ඒ අනුව ත්‍රිවිධාමුසාව සහ පොලිසිය ඒ විමර්ශන කටයුතු සාර්ථකව කරනවා. ඔබේ ව්‍යාපාර යථා සාමාන්‍ය තත්ත්වයට ඇතිකර ගැනීම සඳහා රජයේ පුළුල් වගකීමකින් කටයුතු කරනවා. රට තුල ඇති වූ මෙම අයහපත් තත්ත්වේ සමනය කර ගනිමින් සංචාරක ව්‍යාපාරය හා හෝටල් ක්ෂේත්‍රය ඇතුළු ව්‍යාපාර යළි ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ව්‍යාපාරික ප්‍රජාවද අදහස් පළ කළා. ඉමිග්‍රේෂන් එක තාම ලින්ක් වෙලා නැහැ CID ඩේටාබේස් එකට. ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා කිව්වා ඊළඟ දවස් 3-4දී ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙන්න. ඉන්ටර්පෝල් එකේ එක්කෙනා ඉන්නවා. ඊට පස්සේ අනික් වට දෙන්න. බෝඩර් සිකියුරිටි එකටත් ලින්ක් වෙලා නැහැ. අපි කැබිනට් එකෙන් අනුමත කරාට කවුරුවත් කැමති නැහැ තමන් එක්ක තියෙන තොරතුරු අනික් මිනිහට දෙන්න. දැන් ඒකත් බල කරගෙන යනවා. අපව අදාළ ඇමතුරු කැඳවලා බෝඩර් සිකියුරිටි එතනදී එක එක ප්‍රශ්න ඇති වෙන්න යනවා. ඇත්ත කියන්න සුමානයක් දවස් 10ක් විතර ප්‍රශ්න ඇති වෙයි. ඔය මේක ලින්ක් කරන එක ඉමිග්‍රේෂන් එකේ තියෙන මැෂින් වල කැපැසිටි එක අඩුයි කම්පියුටර් එකේ. ස්කෑන් එකේ ටයිම් එක යනවා. ඒ ඉස්සරහ තියෙන කියු මැනේජ්මන්ට් එක දැන් දාලා තියෙන්නේ අර සිංගල් කියු එකේ නෙවෙයි අර එක සිංගල් කියු එකේ ගිහිල්ලා යන්නේ. එතකොට කියු මැනේජ්මන්ට් වලට මිනිස්සුම දාන්න ඕනේ එයාපෝට් එකේ ඒ ඉස්සරහ කියු වල. එතකොට මේ ටික ඉවර කරොත් මම හිතන්නේ 30-40ක් විතර මේ ඉමිග්‍රේෂන් එක හදන්න පුළුවන්. නැත්නම් මිනිස්සු එනකොටම ඉමිග්‍රේෂන් එකම ඩිප්‍රෙස් වෙනවා මේ වගේ වෙලාවට. Very much thank you and I am very proud මම ඉතාම ආඩම්බර වෙනවා ඔබතුමාගේ අද කතාව ගැන. ඒ තුලින් රටට ශක්තිමත් පණිවිඩයක් ලැබුණා. ඔබට මේ තත්ත්වය සාමාන්‍යකරණය කරන්න පුළුවන්. කෙටි කාලයක් තුළ ඔබතුමාගේ නායකත්වයේ යටතේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා අප හිතනවා. මේ වන විටත් 60% පමණ සාර්ථකත්වයක් ඔබගේ නායකත්වයේ යටතේ ලබාගෙන තිබෙනවා. ඉදිරි සතිය හෝ දින 10ක කාලය ඇතුළත ඔබ මේ සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දමයි කියලා අපට විශ්වාසයි. මේ වගේ සාර්ථකත්වයක් ඉතා කෙටි කාලෙකින් ලබාගත් එකම රටවන්නේ අපයි. අපේ ඉතාම ශක්තිමත් නායකත්වයේ සහ හමුදා ශක්තිය මේ සාර්ථකත්වයට හේතු වුණා කියලා මම හිතනවා. ඔබතුමා කිව්වා වාගේ ලෝකේ ප්‍රබල රටවල් වුණත් මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරවල වලට මුහුණ දී තිබෙනවා. අපිත් මීට ඉස්සෙල්ලා මෙවැනි ත්‍රස්තවාදී වලට මුහුණ දී තිබෙනවා. අපි හෝටල් සංගමයේ සහ හෝටල් ව්‍යාපාරයේ වෙනුවෙන් මේ තත්ත්වය සාමාන්‍ය අතට පත් කර ගැනීමට ඔබතුමා ගන්නා සෑම පිළිවෙලම සාර්ථක වේවායි අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. ස්ලාම් ආගම ඉගැන්වීමට මෙරට වෙත පැමිණි විදේශිකයන් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
වචිර අභිවර්තන සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වුණා. රැකියාව වීසා බලපත්වලින් තොරව පුද්ගලයන් රැසක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව මෙහිදී හෙළිවුණා. ඔවුන් සියලු දෙනා වහාම රටින් පිට කිරීමට විධිවිධාන යොදන් ලෙසට ආගමන විකමන දෙපාර්තමේන්තුවට හා අනිකුත් අදාළ අංශ වෙත අභ්‍යන්තර හා සුදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා තිබෙනවා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමකින්. අහිංසක ජීවිත රැසක් බිලිගත් ත්‍රස්ත ප්‍රහාරයේ පිටුපස සිටින පිරිස් හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් පළ කළා. ජනතාව හොඳට අවස්ථාව ලබා දුන්න මේ රටේ මේ ප්‍රශ්නය පිළිබඳව රජයට පියවර ගන්න. ඔවුන් සියලු දෙනාම බොහොම සාමකාමීව එකතු වෙලා ක්‍රියාමාර්ගවලට යන්න අවස්ථාව උදා කරලා දුන්න ජනතාව. ඒ අතින් ජනතාව මේ වෙලාවේ දැක්වුවේ විශිෂ්ට ආදර්ශය මං හිතනවා සියලු දෙනාම අගය කරන්න ඕන. මේ පිළිබඳව ගැඹුරට කල්පනා කරලා නැවතත් මෙවැනි දෙයක් මේ රට තුළ ඇති නොවන්නට ජනතාවට බියෙන් සැකෙන්තරව ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් ලංකාවේ සකස් කළ යුතුව තියෙනවා. රටට පොදු කරදරයක් සිදු වෙලා තියෙන වෙලාවක හැම පක්ෂයක්ම හැම පක්ෂයක නායකයෙක්ම එකට එකතු වෙලා අනිත් අයත් සමග වැරදි හොයන්න යන්නේ නැතුව අතීතය ගැන මතක් කර කර ඉන්න යන්නේ නැතුව මේ රටේ දැන් මතුවෙලා තියෙන ප්‍රශ්නයට විසඳුම මොකක්ද කියන එක ගැන පුළුල් සංවාදයක් කරලා මේ ප්‍රශ්නයෙන් මේ රට මුදවා ගන්නට කටයුතු කළ යුතුයි. අපි විශ්වාස කරනවා ගෙයින් ගෙට ගිහිල්ලා හැම අයගේම අනන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරලා මේ අනවශ්‍ය ආයුධ තියනවා නම් ඒවා හිරබාරයට ගන්නට ඕනේ. මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක ගැන සොයා ගන්නට ඕන. මේවා හුඟක් තැනින් තැන හොයාගෙන තිනවා. මේ අයට මේ දේවල් කර කර ජාතීන් කොටවලා ආගමිකයන් කොටවලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා රට බේද බින්න කරලා වියවුල් කරන්නට ඉඩ දෙන්න බෑ කොහොමදවත්. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්න මහත්වරුන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා. කාදිනල්තුමා මුණ ගැසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ විජිත හේරත් මහතා සඳහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා සියලු තීරණ සම්බන්ධයෙන් සහයෝගය ලබා දෙන බවයි. උන්වහන්සේ ඉතා පැහැදිලිව අවධාරණය කරා ආරක්ෂක තත්ත්වය තවමත් එතරම් සුබදායක නැහැ. යම් යම් පියවර අරගෙන තියෙනවා. නමුත් මෙය තවදුරටත් ශක්තිමත් කරලා ඉදිරියට යා යුතුයි. ඉදිරියට යාමට නම් දේශපාලන අධිකාරියේ මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ඒ වගේම ආරක්ෂකංශ පැත්තෙන් මේ මෙහෙයුම් තවත් ශක්තිමත් කළ යුතුයි. ඉතින් ඒ සඳහා වෙච්ච යෝජනා ඉදිරිපත් කරන්න සහ ඒවට මැදිහත් වෙන්න කියන එක තමයි කාදිනතුමාගේ පැත්තෙන් අපිට ඉදිරිපත් වුණේ. ඉතින් අපි ඒ සියලු දේවල් සඳහා සහයෝගය දක්වන බවත් දේශපාලන බලාධිකාරියන් විදිහට එකතු වෙලා අනතුර වළක්වා ගන්න මැදිහත් වෙන බවටත් උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරා. ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධා වන අයුරින් මුහුණු ආවරණ භාවිතය අද සිට තහනම් කිරීමට ජනාධිපතිතුමා නියෝග කළා. ඒ හදිසි අවස්ථා නියෝග යටතේයි. ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජනකොටසක් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් සාමකාමී හා සහජීවනයෙන් යුතු සමාජ වටපිටාවක් ඇති කිරීම මෙහි අරමුණයි. ඒ අනුව අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්ණායකය වන මුහුණ පැහැදිලිව නිරාවරණය වීමේ අවශ්‍යතාව මෙම නියෝගය මගින් පැහැදිලි කර තිබෙනවා. මේ අතර බුර්කාව හෙවත් මුස්ලිම් කාන්තාවන් භාවිත කරන මුහුණ වැසුණු ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් යෝජනා කළ අවස්ථාවේ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරෝධය පළ කළ බවට වන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අමාත්‍ය තලතාතු කෝරළ මහත්මියද මෙම ප්‍රවෘත්තිය අසත්‍යක් බව අවධාරණය කළා. ශරීරයම ආවරණය වෙන පරිදි අඳින ඕනෙම ඇඳුමක් తాවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේදී මොනම හේතුවකටවත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා පුංචි අදහසක් පළ කරා. මේක සාමාන්‍ය මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්නට පෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන්න කියලා. ඒ අනුව ඒ කටයුතු මා විසින් කරන්නට යෙදුණා. නොයෙකුත් අය පටු දේශපාලන මාසි ගන්න මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමාට ගරු මොදලමැතිතුමාටවත් දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍යයන් හරහා නැති මතයක් ගොඩනගන්නට උත්සාහ කරනවා. මං ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ
තීන්දුව తీරන ගන්නකොට ඒ අදාළ අයව දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සලකන නිසා එතුමා මේ විදියට සඳහන් කරේ කියන එක මම වගකීමක් ඇතුව කියනවා. මුහුණු ආවරණය වෙන ආකාරයේ ඇඳුම් තහනම් කිරීමටගත් පියවර යහපත් බව මුස්ලිම් කාන්තාවන්ද පවසනවා. මුස්ලිම් ජනතාව නීති දෙකකට යටත් විය යුතුයි. එකක් රටේ නීතිය, අනිත් එක ආගම් නීතිය. මුහුණ ආවරණය කරන ඇතැම් කාන්තාවන් රටේ තත්ත්වය සලකා බලා මුහුණ ආවරණය කිරීමෙන් වැළකී සිටීම අපරාධ අඩු කිරීමටත් අපේ රටේ ආරක්ෂාවටත් උපකාරයක් වනවා. එකිනෙකා හඳුනා ගැනීමට මුහුණ ආවරණය නොකිරීම අනිවාර්ය නිසා ඒ අනුව කටයුතු කිරීමයි ඉතා වැදගත් වන්නේ. මුහුණ ආවරණය කරන ඇතැම් කාන්තාවන් මේ සැලකිල්ලටගෙන රටේ ආරක්ෂක අංශයට සහයෝගය ලබා දිය යුතුයි. මුහුණ ආවරණය කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි කියා මම හිතනවා. අපේ රටේ ආරක්ෂාවට ඒක අත්‍යවශ්‍යයි. සත්‍යතික නාං අඩිපඩේ වෙනුමේ අපේ රටේ නීතියට යටත් විය යුතුයි. අපේ නබිතුමා මේක තමයි සඳහන් කරලා තියෙන්නේ. එතුමා මොබිමට ආදරය කරන්නත් රටේ නීතියට යටත් වෙන්නත් කියලා තියෙනවා. අපි අනුව කටයුතු කරනවා. මේකට ප්‍රශ්නයක් නැහැ ඉතින්. අපි මේ ගවර්න්මන්ට් එකේ නේ කියලා තියෙන්නේ ගුරුදායක ගලවන්න කියලා. නෑ ගවර්න්මන්ට් එකට අපි දෙන්න ඕනේ අවසරය. යුතුයකම අපේ දෙවෙනිපුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ගුවන් යන නාශක ජීව උණ්ඩද මෙහෙයුම්වලදී සුවා ගැනීමට හැකි වුණා. වැලිපැන්න යටදොල මාර්ගයේ පාර්සලයක තිබියදී ගුවන් යානා නාශක ජීව උණ්ඩ සොයා ගැනුණේ. එම උණ්ඩ පහක් සහ ඒවා පිපිරවීම සඳහා උපයෝගී කරගන්නා ඩෙටනේටරයක් මෙසේ සොයා ගැනුණා. වැලිපැන්න පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. අම්පාර නින්දවූර් ගම්මානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ යුද හමුදාව හා පොලිසියෙක්වයි. නින්දවූර් ප්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන වෙඩිබෙහෙත් ඇතුළු උපකරණ තොගයක් ඊයේ හමුවීමෙන් අනතුරුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. ගිනිඅවියක් සහ පතරුම් 53ක් මෙහිදී සොයා ගැනීමට හැකි වුණා. මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ යුද හමුදාවේ 24 වන සේනාකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාගේ නායකත්වයෙන්. මේ අතර වැලිමඩ බොරගස් ප්‍රදේශයේ නිවසක සිදු කළ පරීක්ෂාවකදී එම නිවසේ ස්ථාන කිහිපයක සංගවා තිබූ රුපියල් කෝටි 1000කට අධික මුදල් නෝට්ටු තොගයක් බුද්ධාශ්‍රවයට ලැබුණු තොරතුරු වලට අනුව සොයා ගැනුණා. මෙම මුදල් උපයාගත්තේ කෙසේද යන්න පිළිබඳ හෙළිකිරීමට නිවාස හිමිකරුව සමත් වුණා. ඒ අනුව මොහමුදු අබ්දුල් රහීම් නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා. ISIS ත්‍රස්ත සැකකරුවෙකු කන්තලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ජමාත් සංවිධානයේ හාරා නසින් යන අයගේ දේශන ඇතුළත් DVD තැටි 15ක් ඇතුළු උපකරණ රැසක් මෙන්ම කඩු 3ක්ද සොයාගෙන තිබෙනවා. විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකුද අත්අඩංගුවට පත් වුණා. මඩකලපුව දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බෝම්බකරු ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන යතුරුපැදිය තිහාරිය ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ සොයා ගැනුණා. ඒ නිට්ටඹුව සහ ගම්පහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා භාවිත කළ යතුරුපැදි 5ක් පිළිබඳව බුද්ධ්‍යංශ ලබා දුන් තොරතුරු වලට අනුවයි වැටලීම සිදු කෙරුණේ. නිවස වැටලීමත් සමග යතුරුපැදිය නිවස තුළට දමා සංගවා අදාළ සැකකරු පලා ගොස් තිබෙනවා. යතුරුපැදියේ අංක තහඩුව කොටස් 36කට කපා අල්මාරියක සංගවා තිබියදී සොයා ගැනුණා. මේ අතර එකවර සිම් 8ක් භාවිත කළ හැකි විශේෂ සන්නිවේදන උපකරණයක් හා පිහි දෙකක් මීරිගම කල්ලලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පසුගියදා අත්අඩංගුවටගත් කඩු චීනෙන් ආනයනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ සහෝදරියකගේ නිවසේ තිබියදී මෙම උපකරණ සොයා ගැනුණේ. විදේශ රටවලට පවා මෙම උපකරණයෙන් නොමිලේ ඇමතුම් ලබා ගැනීමට හැකි බවටයි තොරතුරු හෙළිවුණේ. මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණා. වෞරියාව ආරක්ෂකංශ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවා 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ සැකකටයුතු අයිරින් හැසිරුණු පුද්ගලයින්. ඔවුන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වෞනියාව පොලිසිය පවසන්නේ. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් දිවයිනේ රැඳී සිටි විදේශිකයන් 13 දෙනෙකු ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනුණා. ඉන් 6 දෙනෙකුම අත්අඩංගුවට ගෙනැත්තේ ගල්කිස්ස ප්‍රදේශයේදී. මොවුන් නයිජීරියා ජාතිකයන්. වැලිකඩ, නවගමුව, රත්මලාන සහ දෙහිවල යන ප්‍රදේශයේදී සෙසු විදේශිකයන් අත්අඩංගුවට පත් වුණා. මාතර දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ නිවාස 800ක් පමණ සෝදිසි කෙරුණා. එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී හමුදා ඇඳුම් කට්ටලයක්, කඩු 4ක්, පතරුම් 107ක් සහ විදෙස් ඇඳුම්පත් සොයා ගැනුණා. පුත්තලම වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ වතුයායක සංගවා තිබූ T56 ගිනිඅවියක්, පිස්තෝල කිහිපයක් සහ මෙරට නිෂ්පාදිත තවත් ගිනිඅවි කිහිපයක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කළා.
සහරාන් හසීම් නැමැති ත්‍රස්ත සමාජිකයාගේ රියදුරාගෙන් ලද තොරතුරකට අනුවයි මෙම ආයුධ අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනා පරිහරණය කළ බව කියන යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18ක තොරතුරු බුද්ධ්‍යංශ මගින් හෙළි කරගෙන ඇතැයි වාර්තා වනවා. වෑන් රථ 6ක්, යතුරුපැදි 9ක්, මෝටර් රථ 2ක් සහ කැබ් රථයක්ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. කින්ස්බරි හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවාගත් ත්‍රස්තවාදියා නමට වාහන 5ක් ලියාපදිංචි කර ඇති බවයි අදාළ තොරතුරු හෙළි කරන්නේ. කුරුණෑගල තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේ අද අලුයම කළ සෝදිසියකදී කඩු සහ සැකකටයුතු වාහන මෙන්ම ලියකියවිලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු විදේශ ගමන් බලපත්‍ර 32ක් හා ජංගම දුරකථන DVD පට හා ලියාපදිංචි නොකළ වෑන් රථ 3ක් ඒ අතර වනවා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙම අවස්ථාව යොදා නොගෙන සියලු දෙනා එක්ව ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පූර්ණ සහාය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. දේශපාලන වාසි ලබා ගන්න ඉන්න පුද්ගලයන්ට හැම ආගමකම අන්තවාදී විදියට හිතන පුද්ගලයන්, ඒ වගේම ජාතිවාදී හිතන පුද්ගලයන්, ඒ සියලු දෙනාටම කියනවා මේ රටේ අනාගතයත් එක්ක ජනතාවගේ ආරක්ෂාව එක්ක මේ රටේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද කතෝලික ජනතාව දැන් වෙනකොට තමන්ගේ නෑ හිතමිතුරාදීන් මූමදානය කරමින් සිටින්නේ. රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරා ආරක්ෂක හමුදා 11 දෙනෙක් නැගෙනහිර ගැටුමක් ඇති වෙලා මිය ගිහිල්ලා තියෙනවා කියලා. අද වෙනකොට ඒක අමූලික පට්ටපල් බොරුවක් හැටියට ඔප්පු වෙලා තියෙනවා. මේ වෙලාවේ කිසිම මැතිවරණයක්, ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක්, පළාත් සභා හෝ වෙනම කිසිම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නැහැ. මේ වෙලාවේ ජනතාව ඉතාම ශෝකයෙන් ඉන්න අවස්ථාව. ජනාධිපති ව්‍යාපාරයක් දැන් වෙනකොට අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමා ප්‍රකාශයට පත් කරලා ආරම්භ කරයි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා කතෝලික ජනතාවගේ ලේ තාම ඒ පල්ලිවල තියෙද්දි කතෝලික ජනතාව තමන්ගේ අනාගතය ගැන මොනවද වෙයි කියලා බියෙන් ඉන්නකොට ඒ මරණවලින් ඒ තුවාල වෙන පුද්ගලයාගෙන් උඩින් මේ වෙලාවේ දේශපාලන වාසි ලබා ගන්න එක හෝ මැතිවරණ ව්‍යාපාර දියත් කරන එක නෙමේ මේ වෙලාවේ කරන්න ඕනේ. අපි සියලු දෙනාම එකතු වෙලා ආරක්ෂක අංශ වෙත අපගේ පූර්ණ සහය ලබා දෙන එක තමයි අපි මේ අවස්ථාවේදී කරන්න ඕනේ. බුද්ධ්‍යංශ අඩපණ කරන බවට විපක්ෂ නගන චෝදනාවල කිසිදු පදනමක් නොමැති බව අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා පවසනවා. අරලියගහ මන්දිරය අද පැවති මාධ්‍යහමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඉතාම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ මේ බුද්ධ්‍යංශ දුර්වල කරනවා කියලා සහ කරා කියන එක අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ 4 දෙනයි බුද්ධ්‍යංශ නිලධාරීන්. ඒ අත්අඩංගුවේ ඉන්නේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් සමහර අය පැහැරගෙන ගිහිල්ලා කප්පම් ඉල්ලලා ඊට වැඩිකරුවන් නැත්නම් සැකකරුවන් වශයෙන් පත් උනාය පමණයි. මීට පෙර බුද්ධ්‍යංශයේ නිලධාරීන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන මේ වෙනකොට අපමත මුදාහැරලා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ඒකට දහසකට වැඩි බුද්ධ්‍යංශ ඒ නිලධාරීන් අතරින් 4 දෙනෙක් අත්අඩංගුවට අරන් ඉද්දී ඒ 4 දෙනා පැහැදිලිව කප්පම් ගැනීම සම්බන්ධයෙන් තහවුරු වෙලා ඒ අත්අඩංගුවට අප දෙන්න නොහැකි වෙලා තියෙනකොට රටේ මතයක් හදන්න හදනවා. මේ බුද්ධ්‍යාංශය දුර්වල කරන්න, එහෙම නැත්නම් බුද්ධ්‍යාංශයේ නිලධාරීන් අඩපණ කරන්න උත්සාහ කරනවා කියලා. මම අහනවා මේ සිද්ධිය වීමත් සමග බුද්ධ්‍යාංශ නෙමේද මේ වෙනකොට මේ සියලු තොරතුරු හොයාගත්තේ? ලොව සිටින දක්ෂතම බුද්ධ්‍යාංශ නිලධාරීන් අප සතුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. දැන් මන් දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියලා තියෙනවා, එතුමා හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ ඔයගේ කතා කියලා තියෙනවා. එතුමාගේ බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධානියා තමයි ශැංග්‍රිල්ලා හෝටලේ ආරක්ෂාව භාරව ප්‍රධානියා වශයෙන් කටයුතු කරේ. ওই සිද්ධිය ඇති වෙද්දි ශැංග්‍රිල්ලා හෝටලේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුණ කෙනා ගැන තමයි දැන් ඔය කියන්නේ. එතුමාට ඒ ශැංග්‍රිල්ලා හෝටලේ ආරක්ෂාව බලා ගන්න බැරිකම තිබුණා. ඒ වගේම බුද්ධ්‍යංශ කියන්නේ අත්ත වශයෙන්ම හොඳ දක්ෂ නිලධාරීන තැනක්. ලෝකේ ඉන්න හොඳම බුද්ධ්‍යංශයක් අපිට තියෙනවා. ඒ නිසා මේ බුද්ධ්‍යංශ වලට ගහන්න එපා. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නීති ඇතුළත් අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය කඩිනමින් සම්බත කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත් මෙහිදී අමාත්‍ය කබිර් හෂිම් මහතා කියා සිටියා. අපේ තිබුණු කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එකට වඩා ඉතා ශක්තිමත් පනතක් අපි සකස් කරලා තිබුණේ. ඉතින් අර ඔක්තෝබර් මාසයේ සිදු වෙච්ච වීමත් මේ විපක්ෂයේ පේරිංකාරක සභාවේ මේකට විවිධ විකල්ප යෝජනා සායක ප්‍රමාද කිරීමයි DLP රිසමත්තමයිකට විරුද්ධව කතා කිරීමයි නිසා ඒක හිර වුණා. දැන් අපි ඒක හැකි ඉක්මනින්
සම්මත කරන්න කියලා අපි විපක්ෂයට සියලුම දේශපාලන පක්ෂත් එක්ක පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩුවක් හැටියට ඉල්ලනවා. මේක අපේ රටට අවශ්‍යතාවයක්. දැනටම මේක සම්මත කරගන්න කියලා. අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව දඬුවම් ලබා දීම සඳහා නව විශේෂ අධිකරණයක් පිහිටුවේ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. මම නම් යෝජනා කරන්නේ තවුයිත් නමින් තියෙන සියලුම සංවිධාන තහනම් කළ යුතුයි. අවිත් සංවිධානය සමග මේ ක්‍රියාකාරකම් කරන හැම සංවිධානයක්ම ඇත්ත වශයෙන් අන්තවාදී අදහස් දරන අවියායුධ ගත නැති වුණත් අන්තවාදී අදහස් දරන අය. අපි යෝජනාවක් ඉදිරි කරන ආණ්ඩුවට කරුණා කළා විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න මේ සිද්ධියට අදාළ වුණ සියලු පාර්ශ්වයන්ට දඬුවම් කිරීම සඳහා. ඉතාම ඉක්මනින් නඩු අහලා මෙයට විරුද්ධව ගන්න තියෙන ඉහළම ක්‍රියාමාර්ග ටික ගත යුතුයි. අපි ආණ්ඩුවට කියන්න කැමතියි කරුණා කළා මේ විනාශය නතර කරගන්න උවමනා නම් ජාතීන් අතර එකමුතුකම ඇති කරගන්න උවමනා නම් කරුණා කළා නැවත මිශ්‍ර පාසල් ක්‍රමය මේ රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන්න. මේක තමයි අද වැදගත්ම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. ලංකාවේ ආරක්ෂක අංශයන්ටත් මෙවැනි ත්‍රස්තවාදයක් මැඩලීම සඳහා අවශ්‍ය ශක්තිය දැනුම උවමනාව තියෙන බව ඉතා හොඳින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක මං හිතන්නේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක්. දැන් අපිට තියෙන ප්‍රමුඛතාවය තමයි මේ තත්වයෙන් රට මුදවා ගැනීම. අපි ඒ සඳහා කටයුතු කරමු කියලා යෝජනා කරමින්. මොකද්ද මේ ත්‍රස්තවාදය කොහෙන්ද පැතිරලා තියෙන්නේ, කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ, මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකවත් හරියට අඳුරගන්නේ නැතුව කියවන කණ්ඩායම අපේ ඉන්නවා. ඒක හරිම වැරදි. මේක හරි තක්සේරුවට ගත්තේ නැත්නම් මේක පරාජය කරන්න බෑ. අතිගරු ජනාධිපතිතුමාට අද මුළු ලෝක ප්‍රජායම ශක්තිය ලැබිලා තියෙනවා. සමහර අය ඉතින් ඉන්නවා ඒ අයට පුළුවන් මේක නැති කරන්න අවශ්‍ය පසුබිම හදන්න කියලා. මේක දඩයම් කරගෙන දේශපාලනය කරන්න එපා. මේක සම්පූර්ණම පාලනය කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් දැනකට අපි එන්න ඕනකම තියෙනවා. උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී වී ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අයිඑස් ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වුවන් සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. මේ ඊබ්‍රහීම් කියන පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තමයි කටයුතු කරන්නේ. ඒ පින්තූර අපි ළඟ තියෙනවා. මොකද මේ සම්මානය පිරිනමන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. ඒතර මේ කට්ටිය පෝෂණය කරලා තියෙන්නේ, සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ කවුරුත් එක්කද? එකට ආහාර ගනිමින් රටේ ජාතිවාදී කතා කරන නීති විශාරදයා හැටියට කතා කරන උදේගම්මන් මේ පිළිබඳව කතා කරන්න නිහඬයි. ඒ වගේ තමයි විමල් වීරවංශ. මේ තියෙනවා තාහිරිස් ජමා සංවිධාන සම්බන්ධ විමල් වීරවංශගේ ගෝලෙ උකුවලෙන් අත්වරු ගනි කියලා. මේ රටේ මාධ්‍යතුලින් යන දේවල් මේවා රටේ ජනතාව දැනගත යුතුයි. අපි ඉල්ලීම් කරනවා රට අයගොල්ලෝ ඉදිරිපත් කරන්න නීතිය හමුවට. ගත වතාවක් මේ ශ්‍රී ලංකා භූමිය තුළ වර්ගවාදීන්ටවත් ත්‍රස්තවාදීන්ටවත් එවැනි කටයුතු නොකරන්නට වග බලා ගන්න ඕන. දිවයිනට නැගෙනහිර දෙසින් පවතින ෆොඩි සුලිකුණාටුව චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට ෆොනි සුලිකුණාටුව ඉදිරිපැය 6 තුලදී චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වේ යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවා. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දීවර සහ නාවික ප්‍රජාව විමසිල්ලෙන් සිටින්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල්‍ය කරුණානායක මහතායි. මේ දිනවල කාලගුණික තත්ත්වයේ ගත්තම් දිවයිනාවට බෙංගාල බුක්ක ප්‍රදේශයේ තියෙනවා සුලිකුණාටුවක්. මේ සුලිකුණාටුව දැනට ස්ථානගත වෙලා තියෙන්නේ මඩකලපුවේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 580ක් විතර ඈතින්. මේක හේතු කොටගෙන විශේෂයෙන්ම නැගෙනහිර දකුණු ගිනිකොන වගේ මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි හෝ තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දීවර හා නාවික ප්‍රජාවට පැහැදිලි කරනවා මෙම මුහුදු සීමාවේ දීවර හා නාවික කටයුතු වල නොයෙදෙන්න කියලා. මේ පද්ධතිය හේතු කොටගෙන එම මුහුදු සීමාවේ කඩින් කඩ වැසි
ත්‍රිගුණ සහිත වැසි සහ තද සුළං ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ නැගෙනහිර මෙම පද්ධතිය තියෙන ස්ථානයේ සමහර අවස්ථාවලදී සුළඟේ වේගය 60 කිලෝමීටර 80 90 දක්වා ඉල යෑමේ තත්ත්වයන් තියෙනවා. දැනට මේ පද්ධතිය වයඹට බරව ඉදිරි දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් දිවිනේට කිලෝමීටර 540 ගණනක් ඈතින් ගමන් කරමින් පැවතුනත් පළවෙනිදා වන විට මෙය දිවයිනෙන් බැහැරට ඊසාන දිශාවට ගමන් කරන බව තමයි පෙන්නුම් කරන්නේ. එතකොට මෙම පද්ධතියේ වක්‍ර බලපෑම හේතු කොටගෙන විශේෂයෙන්ම දිවයින තුල ගත්තම සමහර පළාත්වල තද වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සබරගමු, දකුණු, මධ්‍යම, බස්නාහිර හා වයඹ වගේ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තියෙන්නත් පුළුවන්. මෙම පද්ධතිය හේතු කොටගෙන දිවයින හරහා තියෙන සුළඟේ වේගයද සමහර අවස්ථාවල වැඩිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වයේ විශේෂයෙන්ම දිවයිනේ නිත්‍යදිග කොටසත් උතුරු මැද වයඹ වගේ පළාත්වලත් අම්පාර හා තිරිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මේ සුළඟේ වේගය 60 කිලෝමීටර් සමහර අවස්ථාවල 50-60 දක්වා ඉල යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුලින් බරව තිබීමේ හැකියාවක් තියෙනවා. විපතටපත් ජනතාවට සහන ලබා දීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මේවන විටත් පියවරගෙන තිබෙනවා. පවතින වැසි තත්ත්වයක් සමග අකුණු සහ සුළං මගින් නැතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ පිළිබඳව වැඩිදුරු තොරතුරු ගෙන ඉන්නේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතායි. නිමස 26ක වූ හානි වෙනුවෙන් මේ වෙන විට ඒ සියලුම ප්‍රතිපාදනයන් නාදී ආපදා සාංශේව මධ්‍යස්ථානයේ මගින් යොමු කර තිබෙනවා. මෙතන අමතරව එම හානි අඛණ්ඩවම තක්සේරු කිරීම සිදු කරනු ලබනවා. තක්සේරුම් පසුව ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් එම ජනතාවට ලබා දෙනවා ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තනුව මෙම සුලිකුණඩු තත්ත්වයේ ලංකාවෙන් ඔබට යන ස්වභාවයක් තමයි අපිට පෙනී ගිහිලා තින්නේ. කිසිම නිවේදනයක් දැනට නායම් සම්බන්ධයෙන් නිකුත් වෙලා නැහැ. යම් හානියක් එම වර්ෂා සහිත තත්ත්වෙන් අපිට වාර්තා වෙන්නේ නැහැ. මෙතන අමතරව එම ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා එම දීවර කටයුතු වලින් තවදුරටත් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කරගෙන ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk